ඉදිරියේ පැවැත්වීමට නියමිත 2024 ජනාධිපතිවරණය අරමුණු කරගෙන ජාතික ජනබලවේගයේ මැතිවරණ නිරීක්ෂණ මධ්‍යස්ථානයක් අංක 27A දකුණු වටරවුම් පාර ජයන්තිපුර පත්තරමුල්ල යන ස්ථානයේ 2024 ජූලි මස 26 වන දින ආරම්භ කරනවා. අන්න ඒට සමගාමීව කරන ලද කරන්නට නියමිත සාකච්ඡාවටයි අද අපි මේ සහභාගී වී සිටින්නේ. ඇත්ත වශයෙන්ම මෙම මැතිවරණ නිරීක්ෂණ මධ්‍යස්ථානයේ පිහිටවීමේ අරමුණ නිදහස් සහ සාධාරණ මැතිවරණයක් අපේක්ෂාවෙන් පූර්ණ මැතිවරණ ක්‍රියාවලිය පිළිබඳ තොරතුරු රැස් කිරීම. ඒ වගේම ඒ මැතිවරණ ක්‍රියාවලියට බාධා වන සියලු කාරණා කටයුතු පිළිබඳ තොරතුරු රැස් කිරීම මෙම මධ්‍යස්ථානයේ සිදු වෙනවා. ඒ වගේම ඒ ලබා ගන්නා තොරතුරු වලට අදාළ ක්‍රියාමාර්ගයට යොමු වීමද මෙම මධ්‍යස්ථානයේ මගින් සිදු කරනවා. ඒත් සමගාමීව බලධාරීන් දැනුවත් කිරීම, මාධ්‍ය දැනුවත් කිරීම, ජනතාව දැනුවත් කිරීම මෙම මධ්‍යස්ථානයේ මගින් සිදු කරනවා. අවශ්‍ය වූ විටක අධිකරණ ක්‍රියාමාර්ග කරා යොමු වීමකට අපි අපේක්ෂා කරනවා. මෙම මැතිවරණ කාර්යාලයේ බාර ජාතික ජනබලවේගයේ සමාජික විශ්‍රාමික පොලිස් සාමූහිකයේ සමාජික විශ්‍රාමික නියෝජ්‍ය පොලිස්පති ඩේවිඩ් ගජසිංහ මහතාත්, විශ්‍රාමික පොලිස් අධිකාරී උපාලි පේනන්ද මහතාත් ඇතුළු කාර්ය මණ්ඩලයක් පැය 24 පුරාම ඉහත ලිපිණියේ හෙට දින සිට ක්‍රියාත්මක වෙනවා. මෙම ලිපිණියේ දුරකථන අංක 3ක් අපි දැරට ස්ථාපිත කරලා තියෙනවා. දුරකථන අංක 0112 79 63 88. ඒ වගේම ජංගම දුරකථන අංක 0571 435 63 01 0571 435 63 01. අනෙක් දුරකථන අංකය 0777 30 74 09 0777 30 74 409. මීට අමතරව විද්‍යුත් ලිපිණයක් ස්ථාපිත කරලා තිනවා. ඔක්කොම සිම්පල් ලෙටර්ස් වලින් emc@npp.lk. මම නැවත කියන්නම්, emc@npp.lk. අපි මැතිවරණයකට ආසන්නව තියෙනවා. අද මැතිවරණ කොමිසම රැස් වෙනවා මැතිවරණය පවත්වන දිනය සඳහා තීරණයක් ගැනීමට. ඉතින් මේ වාතාවරණය තුළ අපි විශේෂයෙන්ම අවධානය යොමු කරනවා රටේ සිදුවන ක්‍රියාකාරකම්. දැනටමත් මේ රටේ දේශපාලනික මුණු මුහුරුමල ගත් ක්‍රියාකාරකම් රාශියක් සිදු වෙනවා. ඒ වගේම අනීතික ලෙස රාජ්‍ය ආයතනද එම ක්‍රියාකාරකම් වලට යොමු වී ඇති බවට අපිට වාර්තා වී තිබෙනවා. මෑතකදී අපිට වාර්තා වුණා ප්‍රජා පොලිස් කමිටු සමාජිකයන් 10000කට ආසන්න ප්‍රමාණයක් රැස් කරලා රැස්වීමක් පවත්වන්නේ. මේ තනිකරම දේශපාලන මුහුරුවකින් යුක්ත එකක්. ඒ වගේම එම රැස්වීම සඳහා අවශ්‍ය වන සම්පත් සහ මුදල් ඒ භාවිතා කිරීම ගැනත් අපිට වාර්තා වෙලා තියෙනවා. ඒවත් ප්‍රත්‍යගතයි. එක් අවස්ථාවක අපිට තොරතුරක් ලැබුණා, මේ රැස්වීම සඳහා පොලිස් තෑගි අරමුදලින් මිලියනයක් වෙන් කර ඇති බව. පොලිස් තෑගි අරමුදල පිහිටුවා තිබෙන්නේ පොලිස් නිලධාරීන්ගේ කරන ලද යහපත් සේවය සඳහා දිරි ගැන්වීමක් ලෙස යම් යම් දීමනාවන් කරන්න. එම තෑගි අරමුදල පවත්වනගෙන යෑම, ඒ මුදල් නිර්දේශ කිරීම පිළිබඳ දෙපාර්තු නියෝගමේන්තු නියෝගවල පැහැදිලිව දක්වලා තියෙනවා. ඊට අමතරව ඒ සම්බන්ධ පොලිස් ගැසට් පත්‍ර පවා නිකුත් වෙලා තියෙනවා. ඉතින් මේ ආකාරයට වෙනත් කටයුත්තකට පොලිස් තෑගි අරමුදලේ මුදල් යෙදවීම නීතියට පටහැනි. එය මුල්ලේ අවභාවිතයක් බවට අපි සඳහන් කළ යුතුයි. ඒ නිසා
මයිතාමත් ගෞරවෙන් ඉල්ලා තිරනවා එපොලිස් නිලධාරීන්ගෙන් මෙවැනි අනීතික ක්‍රියාවලින් වැලකෙන ලෙසට. ඒ වගේම ඒ ක්‍රියාදාමයම ඒ ප්‍රජා පොලිස් කමිටු සාමාජිකයන් රැක්වීමලට කැඳවායන ක්‍රියාදාමයම තවත් තැනක සඳහන් වෙනවා. එයින් තෝරාගත් කණ්ඩායමකට සාම විනිසුරු පදවී පිරිඩමීමට. මෙයත් සම්පූර්ණ අනීතික ක්‍රියාවලිය. සාම විනිසුරුවරයෙක් පත්කිරීම පිළිබඳ අපේ රටේ නීතිවල එක සඳහන් වෙලා තියෙනවා. ඉතින් මේ වැනි දේශපාලන මුණුවරක් ගන්න ක්‍රියාවලියෙන් සිද්ධ වෙන්නේ නිදහස් හා සාධාරණ මැතිවරණයකට අවශ්‍ය පසුබිමට මරපතල හානියක්. ඊළඟට අපි සඳහන් කළ යුතු තවත් කාරණයක් තමයි වැඩි වෙන අපරාධ රැල්ල. අපි දැන් බැලුවොත් දැන් දින කිහිපයකට ඉහත අතුරුගිරි ප්‍රදේශයේ මහා දවල් ස්වංක්‍රීය අවි භාවිතා කරලා පුද්ගල ඝාතනයන් සිදු වුණා. ඔවුන් බොහොම නිදහසේ ඇවිල්ලා නිදහසේ වෙඩි තැබීම කරලා ආපහු ගියා. විමර්ශන කරනවා. නමුත් තාම ආයුධවත් සැකකරුවත් පිළිබඳ කිසි තොරතුරක් නැහැ. මේ නිදහස සාධාරණ මැතිවරණයකට මෙවැනි අපරාධකාරී ක්‍රියාවලිය ඉන්නේ බලවත් බාධාවක්. එනිසා අපි රජයෙන් බලාපොරොත්තු වෙනවා මේ තත්ත්වය පාලනය කර නිදහස සාධාරණ මැතිවරණයක් පැවැත්වීමට අවශ්‍ය පසුබිම සකස් කරන ලෙසට. මේ අවස්ථාවේ මම සඳහන් කරන්න කැමති මේ වසරේ මේ වෙනම විට වෙඩි තැබීම් 74ක් සිද්ධ වෙලා තියෙනවා. ඒ වෙඩි තැබීම් 74න් පුද්ගල ඝාතන 84ක් සිද්ධ වෙලා තියෙනවා. මේ තත්ත්වය අපි පසුගිය වසර දිහා බලපුවාම පසුගිය වසරේ මනුෂ්‍ය ඝාතන 579ක් සිද්ධ වෙලා තියෙනවා. ඊට කලින් වසරේ මනුෂ්‍ය ඝාතන 559ක් සිද්ධ වෙලා තියෙනවා. ඉතින් මේ වැඩි වෙන අපරාධ රැල්ල පාලනය කිරීමට අවශ්‍ය පියවර ගන්න කියන එක මම ඉතින් රජයෙන්ුත් පොලිස් දෙපාර්තමේන්තුවෙත් ඉල්ලා සිටින්න කැමතියි. ඒ වගේම මේ මැතිවරණ ගැන තවත් කාරණයක් කියන්න ඕන. මේ කාර්ය තීරණාත්මක මැතිවරණයක්. මම තීරණාත්මක මැතිවරණයක් කියලා කියන්නේ මේ මැතිවරණයෙන් තමයි තීරණය වෙන්නේ මේ අපරාධකරුවන් නිදැල්ලේ සිටිනවද නැත්නම් සිරගත වෙනවද කියන එක තීරණය වෙන මැතිවරණයක්. ඒ වගේම මේ දූෂිතයන් නිදැල්ලේ සිටිනවද සිරගත වෙනවද කියලා තීරණය වෙන මැතිවරණයක් තමයි මේ ඉදිරියේ ලැබෙන්නේ. ඒ වගේම වංචාකරුවන් නිදැල්ලේ සිටිනවද සිරගත වෙනවද කියලා තීරණය වෙන මැතිවරණයක් තමයි මේ ලැබෙන්නේ. ඒ වගේම රටේ ජනතාවට තවදුරටත් මේ දූෂණ වංචා ආර්ථික ආඝාතයට පත්වීම වැනි මේ කාරණා ඉවසා සිටිනවද නැත්නම් ඒවා සිදු කරන අයවලුන් ඉවත් කරනවාද යන්න තීරණය කරන්න සිදු වෙන මැතිවරණයක්. ඒ නිසා මේ මැතිවරණය අපට ඉතාමත් වැදගත්. මේ අවස්ථාවේ තමයි ජාතික ජන බලවේගය සිය මැතිවරණ ව්‍යාපාරයේ තවත් පියවරක් ඉදිරියට ගනිමින් මේ මැතිවරණ නිරීක්ෂණ මධ්‍යස්ථානය හෙට දින ආරම්භ කරන්නේ. මේ මධ්‍යස්ථානය මගින් අපි සෑම තොරතුරක්ම දිවයිනේ සෑම දිස්ත්‍රික්කයක් ආවරණය කරන පරිදි අපි තොරතුරු ලබා ගන්නවා. ඒ ලබා ගන්න තොරතුරු මත අපි ක්‍රියාත්මක වෙනවා. අවශ්‍ය නම් අපි අධිකරණ ක්‍රියාමාර්ග ගන්නවා. අවශ්‍ය නම් අපි මැතිවරණ කොමිසමට දැනුම් දෙනවා. නැත්නම් අදාළ රජයේ ආයතන වලට දැනුම් දෙනවා. නැත්නම් අධිකරණ ක්‍රියාවලියටත් අවශ්‍ය නම් අපි යොමු වෙනවා. මෙන්න මේ කාරණා අරමුණු කරයි අද අපි මේ සාකච්ඡාව පවත්වන්නේ.